ඊළඟට අජිත් සෙනවිරත් මහත්තයා. අජිත් සෙනවිරත් මහත්තයා. ඊළඟට සමස්ත ලංකා කාන්තා සංවිධාන වෙනුවෙන් ධම්මිකා රණසිංහ මහත්මිය. පුරවැසියා සංවිධානය වෙනුවෙන් ශ්‍රී රවීන්ද්‍ර නිශාංකර්. ඊළඟට වියාවන් සංවිධානය වෙනුවෙන් චානක සේනානායක මහත්තයා. ඊළඟට නව සූර්යමල් ව්‍යාපාරය වෙනුවෙන් අශෝක් කරුණාරත්න මහත්තයා. ඊළඟට උත්තම නාරි සංවිධානය වෙනුවෙන් සන්ධ්‍යා කරුණාතිලක මහත්මිය. ජාතික පාරිභෝගික පෙරමුණ වෙනුවෙන් අසල් සම්පත් මහත්මයා. ඊළඟට LH අනිල් ඉන්ද්‍රජිත් මහත්තයා. අනිල් ඉන්ද්‍රජිත්. ASS ද අල්ලිස් මහත්තයා. අභිමානවත් පුරවැසි සංඝ. ඊළඟට ඉදිකිරීම් සේවක සංගම වෙනුවෙන් සුපුන් අබේසේකර මහත්තයා. ඊළඟට BMW අමර දිවාකර මහත්තයා. අමර දිවාකර. ඊළඟට මදර්සිංහ මහත්තයා. ලොතරැයි සමස්ත ලංකා ලොතරැයි අලවිකරුවන්ගේ සංගමය. ඊළඟට පන්නිහිර් සෙල්ලොම් මහත්තයා. තෙලුංගු කොංග්‍රසේ වෙනුවෙන් පන්නිහිර් සෙල්ලොම් මහත්තයා. මොකක් සංවිධානයද? ඉදිකිරීම්. ඉදිකිරීම් සේවක සංගමය වෙනුවෙන් ඉන්දික. අජිතය සුන්දර මහත්තයා නේද මේ? කොහොමද? මුලින්ම තමයි මනුජ් ගුණසේකර. එතකොට ඔබ හැමෝම ඉදිරියේ මේ සාක්ෂික සාක්ෂිකරුවන් විදියට ඊළඟට රොෂාන් කරවනැල්ල මහත්තයා. ඊළඟට හැමෝම ඉදිරියේදී අපි මේ කියන කිවිසුමට අර්ග ප්‍රන්තුමගේ හවත්තුමා.
සාක්ෂිකරුවන් විදිහට සංවිධානයේ ලේකම් විදිහට පාදසිරි ගීගනාර සාක්ෂිකරුවන් හැටියට ප්‍රොෆෙසර් එක සාක්ෂිකරුවෙක් හැටියට අත්සන් කරනවා. ඊළඟට අපි සුබ උදෑසනක් වේවා. පුරවැසි හඬ බහුජන ව්‍යාපාරයේ පටන් ගත්ත විස්තර ටික ඔබතුමාලට දැනුවත් කරා. ඇත්තටම මම හිතන්නේ තමුන්නාන්සලා හැමෝම දන්නවා 2000 අන්තිම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ දේශපාලන වශයෙන් මම සෑහෙන කාලයක් දේශපාලනයෙන් ඉවත් වෙලා හිටියා. හැබැයි අපේ සිවිල් සංවිධාන ප්‍රධානීන් උගදෙනෙක් එක්ක අපි සාකච්ඡා කරගෙන අපි මාධ්‍යයට නොගිච්චට අපි සෑහෙන වැඩ කොටසක් ඒ අවශ්‍යතාවන්වල අපි කරලා තියෙනවා. හැබැයි මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ රටේ තත්ත්වයත් එක්ක දේශපාලන වශයෙන් අපි කොහෙටද යා යුත්තේ, මොනවද කර යුත්තේ කියන තීරණයක් ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මමත් තීරණය කරා, මොකද මං හිතනවා මේ රටේ අපි අවුරුදු 20ක් දේශපාලනය කරා, අවුරුදු 20කට කිට්ටු ප්‍රමාණයක් ක්‍රිකට් ගැහුවා. අද තමයි මම දකින්නේ මේ රටේ වැදගත්ම කාලය කියලා. ඒක අපිට නෙමෙයි, ඉදිරි අනාගතයට. අපි දැක්ක පහුගිය කාලවලවල ඉච්ච දේවල් ඉතිහාසයෙන් මම අද කතා කරන්න යන්නේ නැහැ. නමුත් අද වෙනකොට අපිට පේන ප්‍රධානම ප්‍රශ්න ටික තමයි ওই නායකයෝ ගැන අපි කතා කරනවා. අපි එක එක්කෙනා මඩ ගහ ගන්නවා. නමුත් ඇත්ත වශයෙන්ම රටේ ඉදිරියට යන ක්‍රමයක් මට නම් පේන්නේ නැහැ. තමුන්නාන්සලා පහුගිය දවස්වල දැක්කහම මං උනත් කලකිරලා ඉන්නවා. එක එක තැන්වල හිටපු එක එක පුද්ගලයෝ කොහේ කොහේ ඉවර වෙනවද කියන එක. ඉතින් මම දකින්නේ මේ හුඟක්ම දේශපාලනය කරන හැම දෙනාටම අවශ්‍ය වෙලා තියෙන්නේ ඊළඟ මැතිවරණයේ පාර්ලිමේන්තුවට යන එක විතරයි, ආණ්ඩුවක් හදන එක විතරයි. නමුත් මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන අය ඊට වඩා කතා කරන්නේ තමන්ගේ විරුද්ධවාදියාට තියෙන මඩගෙහිල්ල. මේ මඩගෙහිලි දේශපාලනේ එන්නෙන්නම වැඩි වෙනවා මිස ඒක අඩු වෙලා නැහැ. දෙවැනියට මම දකිනවා පහුගිය අවුරුදු කීපේ අපි හිතුව හොරකම අඩු වුණයි කියලා. හොරකම අඩු වෙලා නැහැ, එන්නෙන්න හොරකම වැඩි වෙලා තියෙනවා. අද රට ස්ථාවරයි කියලා හැමෝම කිව්වට හැම දෙනාම දන්නවා ගෙදර තියෙන ප්‍රශ්නේ කොච්චර ස්ථාවර වෙලාද කියලා. ඒ වගේම රටේ ස්ථාවර වෙලා තියෙන්නේ ක්‍රමවේදය මොකද්ද කියලා දන්න. ඉතින් හොරගම දූෂණය කියන එකත් අඩු වෙලා නැත්තම් බලයට එන්න. තමුන්නාන්සලට මතකයි අපි ජාතීන් අතර කොටවන, ආගම් අතර කොටවන, දැන් අලුත්ම දේ තමයි කුල භේදයක් ඇති කරන්න හදනව. මේ විදිහට තමයි හැම පුද්ගලයම බලයට එන්නේ. මෙන්න මේව නවත්තන්න ඕනේ ක්‍රමවේදයක් එක තමයි අපි සිවිල් සංවිධානත් කතා කරලා අපි 2015 විශේෂයෙන්ම මාදුලයි සෝපිත නායක ස්වාමින් වහන්සේගේ දැක්ම එක්ක අපි ඉදිරියට අරන් ගිහිල්ලා අපි ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුවේ වෙච්ච දේවල් තමුන්නාන්සලා දන්නවා. මමත් ඒ ආණ්ඩුවේ හිටපු කෙනෙක් හැටියට අපි මොන දේවල් කරත් කිව්වත් අහන්න නැති තත්ත්වයකටත් එක කාලයක් පත් වුණා. බැංකු කර ප්‍රශ්නේදී මම විතරක් නෙමෙයි අපිට පැමිණිවරු ගිහිල්ලා අද ජනාධිපතිතුමාට කතා කරලා කිව්වා අඩුම ගානේ මේ බැංකු අධිපතිවරයව මේ පරීක්ෂණ ඉවරණකම් අයින් කරන්න කියලා. අපි ප්‍රධාන ඇමතිවරුගෙන් කතා කරා. නමුත් ඒව සිද්ධ වුණේ නැහැ. ඊළඟට අපි දැක්කා මේ හැම දෙෙම ප්‍රශ්න ඇති වුණේ බලයට එන පුද්ගලයෝ ඒ බලයට ආවට පස්සේ එතනින් එහාට කොහොමද යන්නේ කියන එක හැමදාම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි තීරණයක් ගත්තා අද මේ සිවිල් සංවිධානය එක්කව කරගෙන මේ ක්‍රමය වෙනස් කරන්න ඉන්න. මං හිතන්නේ අපි කවුරුත් ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට එන්න නෙමෙයි අපි බලන්නේ. අපි බලන්නේ මෙතන ඉන්න හොඳම පුද්ගලයාත් එක්ක අපිට දේශපාලන ඉස්සරහට කරනවද කියන තීරණය ගන්න. අපි පහුගිය සති කීපයක් ඇතුළත මේ සාකච්ඡාවට කීපයක් පැවැත්තුවා. ඒ පවත්වලා අපි ඉදිරි කාලයේදී ඉදිරි දින දෙක තුන අතරට අපි තීරණය කරනවා. මොකද අපිට සාකච්ඡා කීපයක් තියලා තියෙනවා දේශපාලන නායකයෝ සාකච්ඡා කරන්න. ඒ අනුව අපි තීරණයක් ගන්නවා කොතනදීද අපි ඉවර වෙන්නේ කියලා. අපි විපක්ෂ නායකතුමත් එක්ක සාකච්ඡාවක් ලබලා දීලා තියෙනවා. ඒ වගේම තවත් කීප දෙනෙක් එක ලබලා දීලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රධානම දේ තමයි අද මම දකින්නේ හොරකම කියන එක ආයි නැවත වරක්
ඒකයන මේ රටේ එන දේශපාල නායකයන්ගේ ආශිර්වාදයෙන් කරනු. එව ඉදිරියේදී අපි ළඟ තියෙන දත්තත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි තමුන් වහන්සේලා අපි හැම දෙනාම දන්න මම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවට වෙලා තියෙන දේ. අද ක්‍රිකට් ක්‍රීඩාවට වෙලා තියෙන දේ බලන්න රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් ක්‍රීඩාව හදන්න ගිහිල්ලා අන්තිමටම එතුමාට ගෙදර යන්න වුණා. තේරීම් කමිටුවේ සභාපතිවරයා ප්‍රමෝද වික්‍රමසිංහ ඇතුළු තේරීම් කමිටුවත් ගෙදර ගියා. උපදේශක වේක හිටපු මහේල ජයවර්ධනත් එළියට ගියා. හැබැයි පරිපාලනය දූෂිතයි කියලා කියලා ඔඩිටර් ජෙනරල්ගේ රිපෝට් එකේ තියෙන ඒ පුද්ගලය ටික තාම ඉන්නවා. ඒ ඉන්නේ කොහොමද? ජනාධිපති කාර්යාලයේ ඉන්න ප්‍රධානීන්ගේ ආශිර්වාදය. අපි එව්වා ඉදිරියේදී එකින් එකට කියනවා මොනවද වෙලා තියෙන්නේ කියලා. මේ පුද්ගලය බලේ ඉන්න ඕනද?